විවහාර මාස ක්‍රමයට අනුව ඔක්තෝබර් මාසයේ යෙදෙන්නේ පින්බර වප්පුන් පොහෝ දිනයයි. සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් සිදුවීම් ගණනාවක් වප්පුන් පොහෝ දිනයට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තවුතිසාවේ ගතකොට මාතෘ දිව්‍යරාජයාට ධර්මයෙන් අනුග්‍රහ කොට සක් දෙවිඳු හා සහම්පතීන් මහබඹුන් ප්‍රමුඛ දෙව්බඹුන් විසින් පිරිවරණ ලදුව පරසතු මදාරා මලින් පූජා ලැබමින් අහස් කුසහිඳ රන් හිණිමකකින් සංගස්සපුරයට වැඩමවා වදාලේ පින්බර වප්පුන් පොහෝ දිනයි. ධර්ම ස්වාමී වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදු සසුනේ ප්‍රඥාලාභී භික්ෂූන් අතර අගතැන තබන ලද්දේද පින්බර වප්පුන් පොහෝ දිනකදී. ධර්මාශෝක මහරජුගේ පුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙලක් දෙරණිට උතුම් සිරිසදහම් දායාද කළ පසු අනුලා බිසව ප්‍රධාන 500ක් කුමරියන් අතිශයින් පැහැදී ගිහිගේ අතහැර උතුම් පැවිදි බව ඉල්ලා සිටි විට ඒ සඳහා සංගමිතා රහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වැඩම කරවීම පිණිස මිහිඳු මාහිමිගේ අනුදැනු මැතිව දෙවන පෑතිස් රජු විසින් අරිට්ට කුමරු ඇතුළු 500ක් දූත පිරිස දඹදිව පාටලීපුත්ත නගරය වෙත පිටත් කර හැරියේද පින්බර වප්පුන් පොහෝ දිනකදී. ලක්දිව ඉපිද පැවිදි උපසම්පදාව ලැබූ අරිට්ට ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විසින් මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත තූපාරාම සීමා මාලකයේදී විනය පිටකය සංගායනා කළේ පින්බර වප්පුන් පොහෝ දිනකයි. ඒ අයුරින් සිරිලකෝපන් කුලපුතුන් මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා මෙලක්දිවම විනය සංගායනා කිරීමෙන් උතුම් බුදු සසුන මුල්පැසගත්තේය. තමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව පිණිසත් සැදැහැතියන්ගේ ගුණදහම් වර්ධනය පිණිසත් කටයුතු කරමින් සිටි මහා සංඝරුවන සඳහා වස් පවාරණය යෙදී තිබෙන්නේද මෙවැනි පින්බර පොහෝ දිනකයි. මෙම පින්බර වප්පුන් පොහෝ දින සිදු වූ සියලු සිදුවීම් පින්බර වප් මාසය පුරාම සිහිපත් කරමු. මෙවර වප්පුන් පොහෝ දිනය නිමිති කරගෙන අද දිනේ උදැසන සිට ලක්විරු ගුවන් විදුලියත් ශ්‍රද්ධා රූපවාහිනියත් සැදැහැති ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ගෙනෙනු ලබනවා. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර පොහොය වැඩසටහන් මාලාව සැදැහැවත් ජනතාවගේ සහභාගිත්වයෙන් තොරවයි පැවැත්වෙන්නේ. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා සහ සීල භාවනා වැඩසටහන් සමගින් නිවසේ සිටම වප්පුන් පෝදා සජීවී විකාශය සමගින් ඉදිරියටත් එක්වන්නට සැදැහැති ඔබ සැමට අවස්ථාව පවතිනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.